නොකෙගුණ මහනුවර කුරුණෑගල කෑගල්ල සහ ඔන්ලයින් ඔස්සේ ෆිසික්ස් දර්ශන කුවෙල. 2022 හා 2023 වර්ෂවල ඖෂධ අවශ්‍යතාවය ප්‍රසම්පාදනය සැපයුම බෙදාහැරීම හා නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. පිටු 863කින් සමන්විත මෙම විගණන වාර්තාවේ සඳහන් කරුණු වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අනාවරණ කළා. පසුගිය කාලෙදි ලංකාව තුළට ගෙන්වන ලද හෝ ලංකාවේ නිෂ්පාදනය කරපු භාවිතයෙන් ඉවත් කරපු තත්ත්වෙන් බාල ඖෂධවල වටිනාකම රුපියල් මිලියන 2500කට අධික බව වාර්තා කරනවා. ඒ වගේම තමයි ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවට ලක්වෙච්ච ඖෂධ ප්‍රමාණය අවමතරමේ 80ක නියදියක් ඔවුන් පෙන්නුම් කරනවා. එම ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලදී ඖෂධ 11ක් නිසා පමණක් අහිමි වෙච්ච මුදල රුපියල් මිලියන 709ක්, තවත් ඖෂධ 4ක් නිසා අහිමි වෙච්ච මුදල රුපියල් මිලියන 187ක්. ඒ අනුව අපට පේනවා කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි මූල්‍ය අලාභය පසුගිය අවුරුදු එකහමාරක කාලයේදී මේ රටේ සෞඛ්‍ය පද්ධතියට ඖෂධ සැපයුම් ජාලයේ ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කර තිබෙන බව. ඒ වගේම තමයි අපේ රට ගන්න ඖෂධවලින් 95%ක් අදාළ නියමිත තත්ත්ව රසායනාගාර පරීක්ෂණවලදී පරීක්ෂණවල ලක් නොවන බව සඳහන් කරනවා. පරීක්ෂණ ලක් කරන ඖෂධවලනුත් 5න් 1ක්වත් අඩුම තරමේ කොල්ටි ෆේල් තත්ත්වයට පත්වන බව වාර්තා කරනවා. ඒ වගේම තමයි මේ විගණන වාර්තා සඳහන් කරනවා පසුගිය කාලේ රෝගීන්ට ලබා දීපු ඖෂධ තත්ත්වයෙන් බාල බව දැනගන්නා විටත් බොහෝ ඖෂධ 150ක් ඉක්මවා රෝගීන්ට ලබා දී ඇති බව. ඒ වගේම තමයි තත්ත්වයෙන් බාල ඖෂධ නිසා 2022 අවුරුද්දේ මේ රටට සිදුවෙච්ච හානිය රුපියල් මිලියන 349.3ක් බව සඳහන් කරනවා. 2023 අවුරුද්ද වෙනකොට තත්ත්වයෙන් බාල ඖෂධ නිසා අපේ රට සිද්ධ වෙච්ච මූල්‍යමය හානිය රුපියල් මිලියන 2482.712ක් බව වාර්තා කරනවා. ඒ වගේම තමයි මේ ප්‍රසම්පාදන යාන්ත්‍රණ ක්‍රියාවලිය සහ මුලින්ම අවුල් වීමේදී ඖෂධ නියාමන අධිකාරිය ඍජුව වගකිව යුතු බව, ඊ අධ්‍යක්ෂකවරයා ඇතුළු හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය වගකිව යුතු බව පැහැදිලිව මේ විකරණ වාර්තාවේ සනාථ කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.